අයිබෝවන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ ප්‍රථමයෙන්ම සිරස්සල වෙතයි අවධානය 2022 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 93කින් සම්මත වෙයි පක්ෂව ඡන්ද 153යි විපක්ෂව ඡන්ද 60යි ऋषिकर्मांते संबंधेन जनपति विशेष साक्षात्कारक वे संधा किसी दु रासायनिक पोहरा गेनवन्ने नह एलेउलु संधा विशेष पोहरा फलिबोधनाशक प्रमाणय गेनवीमटत सूदानम बव एमति महिंदानंद कियाई नैनो नाइट्रोजन पोहर गेनवीमेदी रटट लक्ष 78 दहसक पाडुवक सजित कियाई नैनो पोहर गेनवनेके मगे संबंधयक नह राज्य एमति शशेंद्र कियाई बात पार्सल एक रुपयाल 20 किन नगी प्लेन टियाक रुपयाल 5 किन निहलेट पास्कु प्रहारे एल्लवी अति चोदनावंट पूजित सा हेमसिरियान देदनाम तमन निवरिदि करवान बव पवसाई मंत्री तिस्स कुट्टिगे प्रकाशयेट पक्ष विपक्ष मंत्री वरियन्गे विरोधय राज्यमति सुदर्शनीगेन कथानायकट लिपियक पार्लिमेंतुयेत वाद विवाद जनतावट सहन देनावट वेडिय वेटिच आर्थिके गोडगान्न एकई अवश्य ඇමති නිමල් සිරිපාල කියයි රට තුල කොවිඩ් අවදානම ඉහළට රට වටෙන්ම යලි කොවිඩ් පොකුරු රාගම දියගල ළමා නගරේ 100කින් 64කට කොවිඩ් රක්මාන පොලිසියෙත් කොවිඩ් පොකුරක් මූලාශ්‍ර සොයා ගැනීමට අපහසු කොවිඩ් රෝගීන් වැඩිවීමක් විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි පාසල් වල 6 සිට 9 දක්වා වූ ශ්‍රේණි අධ්‍යන කටයුතු සඳහා ආරම්භයි සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීම ප්‍රසස්ත මට්ටමක සිරිල් ගාමිණී පියතුමන් තෙවන දිනටත් CID-ට පැය 5ක ප්‍රකාශයක් ලබා දෙයි. දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය. 2022 අයවැය දෙවන වර කෙවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැතුණා. එෙහිදී අයවැයට පක්ෂව ඡන්ද 153ක් හිමි වූ අතර විපක්ෂව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 60ක්. එනුව අයවැය දෙවන වර කෙවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 93කින් සම්මත වුණා. අද ප්‍රථමයෙන්ම අවධානය රටේම අවධානය යොමු වෙති පොහොර අර්බුදයේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාව පිළිබඳවයි. මෙරට කෘෂිකර්මාන්තයේ මුලින්මින්ම කාබනික පොහොර භාවිතයට යොමු කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ඒ සම්බන්ධයෙන් ගොවීන් නිසි ලෙස දැනුවත් කිරීමේ අවශ්‍යතාවය පවතින බවයි ජනාධිපතිවරයා පවසන්නේ. රසායනික පොහොර මාෆියාව කඩිනමින් හඳුනාගත යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. එය අද ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් කෙසේ වෙතත් ඊයේ දින කෘෂිකර්ම අමාත්‍යංශය කළ ප්‍රකාශයක් සමග ගොවීන්ද දෙගිඩියාවකට පත් උනේ රසායනික පොහොර ගෙන්වනවාද නැද්ද යන්න පිළිබඳවයි. රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන් නතර කර දැමීමට පසුගිය අප්‍රේල් මාසයේදී ජනාධිපතිවරයා සහ රජය තීරණය කළා. ඊට අදාළ ගැසට් පත්‍රය මැයි මාස 6 වනදා නිකුත් කළා. පොහොර සහ කෘෂි රසායන තහනම් කරමින් නිකුත් කළ එම ගැසට් පත්‍රයත් සමගම යල කන්නේ අවසන් භාගයේ ගත කරමින් සිටි ගොවීන් ඊට දැඩි විරෝධයක් එල්ල කරනු ලැබුවා. රසායනික පොහොර භාවිතයට අවසර නැතිනම් තමන්ට කාබනික පොහොර හෝ ලබා දෙන ලෙසටයි ගොවීන් ඉල්ලා සිටියේ. එහෙත් නිසි ලෙස කාබනික පොහොර රට තුල නිෂ්පාදනය කිරීමේ හැකියාවක් නොමැති බවට බලධාරින්ට තේරුම් ගියේ ඊට මාස කිහිපයකට පසුයි. කාබනික ආහාර නිෂ්පාදනය කිරීමට ගොවියා පෙළඹවීම මෙම උත්සාහයේ අරමුණ බවටයි රජය ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් මහ කන්නේට සූදානම් වන ගොවීන්ට නිසි ලෙස කාබනික පොහොර රසායනික පොහොර හෝ කුමන වර්ගයක පොහොරක්වත් නොලැබීම නිසා ගොවීන් දැඩි අසිරුතාවයකට පත්ව ඔවුන් දිගින් දිගටම අරගල කිරීම ආරම්භ කළා. දිවයිනේ සෑම අස්සක් මුල්ලක් නැරම ගොවි ජනතාව වීදි බසමින් සිය විරෝධය පළ කළේ වගා කිරීම සඳහා කුමන හෝ පොහොරක් ලබා දෙන ලෙසටයි. ඒ කාබනිකද රසායනිකද යන වග ගොවින් ප්‍රකාශ නොකළත් පසුව කාබනික වගාමන්ට යොමු වූ ගොවින්ද චෝදනා කළේ කාබනික පොහොර යෙදීම තුලින් තමන්ට නිසි අස්වැන්නක් නොලැබෙන බවටයි. පවතින තත්ත්වයේ හමුවේ වී අස්වැන්න එළවලු ඇතුළු සියලු භෝග වර්ගවල දැඩි හිඟයක් රට තුල නිර්මාණය වන පසුබිමක් දකින්නට ලැබුණේ ඉතා විශාල ලෙස මිල ගණන් ඉහළ යාමත් සමගයි. මහකන්නේ වගා කටයුතු අවසන් වීමට නියමිතව තිබුණත් තවමත් රටට අවශ්‍ය බත සහ රටට අවශ්‍ය
අවශ්‍ය එළවලු වගා කරන්නට ගොවීන්ට අවස්ථාව සැලසී නැහැ. අපේ රටේ කෘෂි කර්මාන්තයේ බරපතලම ගැටලුව නිර්මාණය වෙමින් පවතින පසුබිමක් තුළ ඊයේ දවසේදී කෘෂි කර්ම අමාත්‍යාංශයෙන් නිවේදනය කළේ ශාක පෝෂක සහ කෘෂි රසායන ආනයනයට රජය අවසර ලබා දෙන බවටයි. මේ අතර අද පෙරවරුවේ මහකන්නේ වගා කටයුතු සහ කාබනික පොහොර සැපයුම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්ුණා. එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බවයි. මෙරට කෘෂි කර්මාන්තයේ මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කෙරෙන හරිත කෘෂි කර්මාන්තයක් සඳහා පමණක් බවයි ජනාධිපතිවරයා පැවසුවේ. දිවයිනේ සියලු පළාත්වල වී ඇතුළු භෝග වගා කටයුතු පිළිබඳව ජනාධිපතිවරයා දිස්ත්‍රික් මට්ටමින් නිලධාරීන්ගෙන් මෙහිදී කරුණු විමසා සිටියා. ගොවීන් උද්ඝෝෂණවල යෙදීමට සහ වගා කටයුතු ප්‍රමාද කිරීමට හේතුව ඔවුන් නිසි ලෙස දැනුවත් නොවීම බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. ඒ ලෙස දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිලධාරීන් වෙත සියා ප්‍රසාදය පළ කළා. හිතට එකඟව පැහැදිලිව වැඩ කරන කණ්ඩායමක සහය මෙම වැඩපිළිවෙලේ සාර්ථකත්වයේ වෙනුවෙන් අවශ්‍ය බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙහිදී ප්‍රකාශ කර සිටියා. විවිධ උද්ඝෝෂණ අපි ඉතින් ඒක දිහත් බලන්න එපා. ගොවියෝ කරන්නේ නැහැ, සමහර අය අතහැරලා දානවා. ඉතින් ඒක අපි කොටසකට හරි ඒ තියෙන එක ඉමීඩියට් විසඳුමක් අපිට දෙන්න වෙනවා. හැබැයි ප්‍රතිපත්තියක් වශයෙන් රජයේ කරන්නේ හරිත කෘෂි කර්මාන්තය පමණ. ඒක තමයි අපි ඉදිරියට ගෙනියන්නේ. එතකොට අපි මේක මතක තියාගන්න ඕන, ලේකම්වරුයි අනිත් අය හැම කෙනෙක්ම රසායනික පෝර ඒක පුද්ගලික අංශයට බාර දෙන්න ඕන. එක්කෙනෙකුට ඕන නම් ගෙන්නලා ඒක එතකොට ගොවියට අපිට ලබා දෙන්න පුළුවන්. ඒකේ අවේලබල් තියෙනවනේ. එතකොට ඒ කාටවත් කියන්න බෑ මේක නැහැයි කියලා. හැබැයි අපි සහනාධාරය දෙන්නේ, බෙදලා දෙන්නේ, ප්‍රමුඛත්වය දෙන්නේ මේ කාබනික පොහොරවලට. අපි පොහොර බෙදන එක තාම සිද්ධ වෙලා නැහැ. මේවා ගැන ප්‍රශ්න ඇති වෙච්ච හන්ද තමයි ඒගොල්ලෝ උද්ඝෝෂණය කරන්නේ. ඉතින් ඒකට අපි නැත්තම් මේ කන්නේ සම්පූර්ණයෙන්ම අපි අසාර්ථක වෙනවනේ. ඒක වෙන්න දෙන්න බෑනේ. මේක මුලින්ම කරා නම් මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. මම දන්නවා ඔය විද්‍යාඥයෝ අරගොල්ලෝ මේගොල්ලෝ ඇවිල්ලා කිව්වට ඒගොල්ලන්ගේ කාර් එක කවුද කියලා බැලුවොත් පොහොර සමාගමකින් දීලා තියෙන්නේ. සමහර අය අධ්‍යක්ෂකවරු, පොහොර සමාගමවලම අධ්‍යක්ෂකවරු. ඒගොල්ලෝ තමයි මේක ඇවිල්ලා කියන්නේ. ප්‍රති දෙකක් තියෙනවා. නමුත් අපි රජයක් හැටියට හරිත කෘෂි කර්මාන්තයකට තමයි මම යන්නේ කියලා මම හිතනවා. ඒක තමයි හරි දේ කියලා. මේ කන්නේ දැනට තියෙන ඒවට මීඩියට්ලි දෙන්න ඕන එක ගොවියන්ට ඒ උත්තරේ දෙන්න ඕන. ඒ ගොවියට විසඳුමක් දීලා නැහැ. ඒ විසඳුම දීලා නැති නිසා අවස්ථාව ඒගොල්ලන්ට ලබා දෙන්නට ඕන. යම් කිසි තීරණයක් ගන්න ඕන රසායනික පෝර මාෆියාවක් තියෙනවා. ඒකත් එක්ක ෆයිට් කරගෙන තමයි ඉස්සරහට යන්න ඕන. ඉතින් ඒකට ලොකු කැපවීමක් ඕන. ඒ කැපවීම නැත්තම් නිලධාරීන් අතර මේක කරන්න බෑ. ඉහළ නිලධාරීන් දෙගිඩියාවෙන් කතා කරනකොට ඒගොල්ලෝ මොටිවේට් වෙන්නේ නැහැ. මේ අතර අද පෙරවරුවේ ජනාධිපතිවරයා සමග පැවති පොහොර පිළිබඳ සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණ සහ නැනෝ නයිට්‍රජන් පොහොර ගෙන්වීමේදී සිදු වූ බව කියන වංචාවන් ඇතුළු කෘෂි කර්මාන්තයේ ඉදිරිය පිළිබඳව අද පාර්ලිමේන්තුවේ අවධානය යොමු වුණා. මේ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ඉන්දියාවෙන් ආනයනය කිරීමේ ක්‍රියාවලිය හා බෙදා හැරීම සිදු කරනු ලබන්නේ පූර්ණ රාජ්‍ය සමාගමක් වන කලම්බ කොමර්ෂල් ෆර්ටිලයිසර් සමාගම මගිනි. එහිදී රජයේ විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූලව අමාත්‍ය මණ්ඩලය අනුමැතිය සහිතව මෙකී දියර පොහොර ආනයනය කිරීම සිදුකොට ඇත. රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මා මේ කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සඳහා කිසිදු දායකත්වයක් බලපෑමක් නියම් හෝ අනියම් ආකාරයෙන් කිසිදු ඇඟිලි ගැසීමක් සිදුකොට නොමැති බවද මේ අවස්ථාවේදී තාමත් වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටිනවා. මා හිතවත් මන්ත්‍රීතුමිය විසින් කරන ලද මේ ප්‍රකාශය මා තරයේ ප්‍රතික්ෂේප කරමි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද නැනෝ නයිට්‍රජන් පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. තවත් ඛේදවාචකයක් සිද්ධ වෙනවා නැනෝ නයිට්‍රජන් ජාවාරම තුල. ඇයි ජාවාරම කියන්නේ? ඒ රටේ විකුණන්නේ අපිට දැනගන්න තිබෙන දත්තවලට අනුව රුපියල් 654. අපේ රටේ විකුණනවා රුපියල් 2520ට. රුපියල් 1866ක වැඩි මිලක්. රුපියල් බිලියන 7.8ක, මිලියන 7800ක, ලක්ෂ 78000ක පාඩුවක් අපේ රටට. මෙන්න පෝර ඛේද වාචකය. මෙන්න නැනෝ නයිට්‍රජන් ඛේද වාචකය. දැන් ඔක්කොම පස්සේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්තුමා කියනවා කාබනික පෝර තීන්දුව අපි වෙනස් කරගත්තා. ආපහු හරවගත්තයි කියේ. මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් අපි විශ්වාස කරන එක නිවැරදි තීන්දුව කියලා. හැබැයි ගැටුවක් තියෙන කරු කතානායකතුමනි. ලේකම්තුමා එහෙම කිව්වෙන් පස්සේ කෘෂිකර්ම ඇමතිතුමා ප්‍රකාශ කරනවා නැත් තවම එහෙම තීන්දුවක් කරන්න නැහැ කියලා. දැන් පෝර ඇමතිතුමා මේ සභාවට අවිල් අද උදේ කියනවා නෑ මේකට සම්බන්ධ කෘෂිකර්ම අධ්‍යක්ෂක ජනරාල් කියලා. දැන් පේනව නේද කැදැහැලිය? ආණ්ඩුවේ මධ්‍යම ස්නායු පද්ධතිය වැඩ කරන්නේ.
ඔළුව දන්නේ කඳ කරන දේ කඳ දන්නේ කකුල් දෙක කරන දේ කකුල් දෙක දන්නේ අත් දෙක කරන දේ විපක්ෂ නායකතුමා කිව්වා කෘෂිකර්ම ඇමති එකක් කියනවා ලේකම් එකක් කියනවා රාජ්‍යමති එකක් කියනවා මුලින්ම කියන්න ඕනේ අපි කවුරුවත් එකක් දෙකක් තුනක් කියන්නේ නැහැ කෘෂිකර්ම අමාත්‍යංශයේ අමාත්‍යවරයත් රාජ්‍ය අමාත්‍යවරයත් ලේකම්තුමත් සියලු දෙනාම අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තියත් එක්ක අපි හිට ගන්නවා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පක්ෂය වගේ තමන්ගේ පක්ෂය ඇතුලේ සජබෑ ඇතුලේ එකමතයක් තියාගන්න බැරි ප්‍රශ්නයක් අපේ අමාත්‍යංශය ඇතුලේ නැහැ අපි මහ කන්නේට හිර වෙලා අපිට පොහොර ආනයනය කරන්න සිද්ධ වුණා නයිට්‍රජන් වර්ගයේ පොහොරක් මේ නැනෝ නයිට්‍රජන් පිළිබඳව ඕනෑම ප්‍රමුණාසිරට ප්‍රශ්නයක් තියෙනවා නම් මේක ඇමතිවරයා හෝ රාජ්‍ය ඇමතිවරට ඇගිලි දික් කරලා වැඩක් නැහැ මේක රාජ්‍ය අමාත්‍යංශයේ ටෙන්ඩර් පටිපාටියක් හදවලා තියෙනවා වෙනම ටෙන්ඩර් කමිටි එකක් තියෙනවා ඔබතුමාලට පුළුවන් කෝප් එකට ඕනනම් කැදවන්න තමුන්නාන්සේලා කියන්න ඕනේ ප්‍රසිද්ධ විවාදයකට මමත් රාජ්‍යමතුමත් එන්නම් ඒතොර ඔබතුමා කිව්වනේ දැන් ලේකම්තුමත් ඇමතුමත් එකමතේ ඉන්නවා කියලා නමුත් අද ජනාධිපතිතුමා තීන්දු කළා තියෙනවා හොර ගේනවා කියන කාරණේ 10යි දිසාකච්ච ඒ පිළිබඳව තොරතුරක් කියන්න පුළුවන්ද වී වගාව සඳහා රසායනික පොහොර ආනයනය කරන්න අද 10 රැස්වීමේ කිසිදු තීන්දුවක් ගත්තේ නැහැ එතෙන්දි මේ අධික වර්ෂාව නිසා දැඩි හානියට ලක්වෙච්ච එළවලු වගාව වෙනුවෙන් විශේෂිත පොහොර වර්ගයක් ආනයනය කිරීම පිළිබඳ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාලට අවසරය දුන්නා ඒකන කියන්න කියලා ඒ හැරෙන්න කිසිවක් ගේන්න අවශ්‍ය කටයුතු කළ නැහැ. පෝර ගෙන්නන ඇමතිවරයා මේකේ මොකද්ද කරේ කියලා අපි දන්නවා. දැන් කියනවා මේ ගෙන්නන්නේ ශාක පෝෂක කියලා. අපි කියනවා ශාක පෝෂක නෙවෙයි සාටක පෝෂක තමයි සිද්ධ වුනේ මේ දවස් එකේ. සාටකේ තමයි හම්බු කරගත්තේ කියලා අපි මේ වෙලාවේ සඳහන් කරනවා. ඔබතුමා කියනවාද දැන් රසායනික පෝර ගැසට් එක රිවර්ස් කළා නැද්ද? නෑනේ. එහෙනම් ඔබතුමා වගකීමෙන් කියනවා රසායනික පෝර ලංකාවට ගේන්නේ නැහැ කියලා. ශාක පෝෂක ගරු මන්ත්‍රීතුමා මම ඔබතුමාට කිව්වා වී සඳහා කිසිදු රසායනික පොහොරක් ගේන්නේ නැහැ ඔබතුමා මගේ කතාව අහගෙන හිටියේ නැහැ වැස්ස නිසා පලිබෝධනාශක ප්‍රමාණයක් පමණක් ගේන්න අවසර දුන්නයි කියලා මම කිව්වා ඒක තමයි කිව්වේ හැබැයි මේ රටට රසායනික පොහොර රටට ගෙනාවොත් ශාක පෝෂක හරි මොන නමක් හරි කියලා ඔබතුමා ඉල්ලා අස්වෙන්න කියලා මම තමුන් ආසිරිය යෝජනා කරනවා දේශපාලන වේදිකාවේද පොහොර අර්බුදය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ වුණා ආණ්ඩුවට එක පැත්තකින් සහල් ගෙන්නනවා වගේම කෘෂිකාර්මික ප්‍රදේශවල ජනතාවට සහනාධාර දෙන්නත් ඕනේ. ඒක කරන්න වෙනවා. මොකද ආණ්ඩුව විසින්මයි මේ ප්‍රශ්නේ ඇති කෙරුවේ. ගොවියන්ගේ අවශ්‍යතාවයකට මේ ආණ්ඩුව විසින් මේ ප්‍රශ්නේ ඇති කරපු නිසා ස්වභාව ධර්මයේ අපි දිහා බැලුවා. හැබැයි ආණ්ඩුව මේ රටේ ජනතාව දිහා බැලුවේ නැහැ කියන එක පැහැදිලිව කියන්න. මේ බලස්තර විසඳුම් හරියන්නේ නැහැ. මේ ඉස්සලා සයන්ස් එක තේරුම් ගන්න එපයි, විද්‍යාව තේරුම් ගන්න එපයි. ඉතින් ඉස්සලා අපි කරන්න ඕනේ මේ සහනාධාර නවත්තලා. පොර නිකන් දෙනවයි කියන මේ ඡන්ද පුරන්දු නවත්තලා මිනිස්සුන්ට නිවැරදි විදියට ගන්න පුළුවන් හොඳ පොරක් හදලා දුන්නා නම් ඉවරයි. ඒකයි මේ අපි කියන්නේ. මේ රටේ ගොවියන්ගේ විශ්වාසයේ මේ පොහොර ගැනක් දන්නේ නැහැ. ආණ්ඩුව රසායනික පොහොර ගැනලා දුන්නත් මුංගේන්නේ රසායනික පොහොරයි කියලා මෙරටේ ගොවියොන්ට විශ්වාස නැහැ. ඒ තරම් බොරු කියලා තියෙන්නේ. අයවැය දෙවන වර කියවීම අද පසුරුවේ වැඩි ඡන්ද 93 කින් සම්මත වුණා. අද පාර්ලිමේන්තුව වෙතයි දැන් අවධානය. වත්මන් රජයේ 2022 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පසුරුවේ ආරම්භ වුණා. දැන් ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්. ඒ අනුව වැඩි ඡන්ද 93කින් අයවැය දෙවනවර කියවීම සම්මත වුණා 2022 අයවැයට පක්ෂව ඡන්ද 153ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 60ක් පමණයි විසර්ජන 50ක් කිටුම් පෙර දෙවනිවර කියවීම පක්ෂව ඡන්ද 153යි විපක්ෂව 60යි යෝජනාව සම්මතයි අයවැය දෙවනවර කියවීමේ 7 වන දිනය අදයි මේ අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පළ කළ අදහස් එදා මිල සූත්‍රයේ කිව්වහම අපේ ප්‍රතිපක්ෂ ආර්ථික විශේෂඥ බොරු බේගලද දැන් දැන් අන්න භාණ්ඩාගාරයේ ලේකම්තුමා ආටිගල මහත්මයා කියනවා මිල සූත්‍රයක් අපි කරමු හැබැයි ඉතින් ආණ්ඩුව එකකද නැද්ද කියන එක ගැන ප්‍රශ්නයක් කියලා බදු කොමිසමේ යෝජනා ටික ක්‍රියාත්මක කරන්නට ඕන. ගිය ආණ්ඩුවෙනුත් ඒක කෙරෙන්නේ නැහැ. මේ ආණ්ඩුවෙනුත් ඒක කෙරෙන පාටක් නැහැ. දැන් තටම තටම හිටියා ඇති. මම ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. මිනිස්සුන්ගේ ඉල්ලීමට හැංගීම් වලට ඇහුම් කන් දීලා මෙච්චර තද දරනලු නීති දීති ගේන්න එපා. ඔය අහන් ඉන්නකොට අපිට එන ගැටලුව තමයි මේ විශාල ආර්ථික දැනුම. ඇයි මේ අයට එතුමන්ලගේ පාලන කාලේ පාවිච්චි කරන්න බැරි වුනේ කියලා. එදා ලෝක තෙල් අර්බුදයක් තිබුණේ නැහැ. ගෝලීය වසංගතයක් තිබුණේ නැහැ. පිච්ච එකම වසංගතේ තමයි මෙතුමන්ලගේ නොහැකියාව ලෝකෙම මෙහෙම නැව ගිලෙන වෙලාව එතෙන්දි විපක්ෂය සියලු දෙනා අපි එකට එකතු වෙලා මේකෙන් ගොඩ එන්නේ වැඩ කටයුතු කරන්න ඕන බෙදිලා පාරට බහලා උද්ඝෝෂණ කරලා කෑ ගහලා පෙළපාලි ගිලා මිනිස්සු අවුස්සලා කරන හැම දෙයකින් මේ රටේ ප්‍රශ්න තව වැඩි වෙනවා කොවිඩ් වසංගතය තව වැඩි වෙනවා ආයුජකේ බය වෙලා දුවන සමහර කට්ටිය කියනවා මේක බිලිපිට්ටක් දීපු
අයවැයක් කියලා. ඒ මට නම් කියන්න තියෙන්නේ මේක සර්ගේ අවුරුදු දෙකේ රටට වෙච්ච හානිය ගැන ඔප්පු කරන ලියවිල්ලක් කියන එක තමයි මේක කියන්න පුළුවන්. Tamanta ඡන්දෙ දීපු ගොවියව විනාශ කරා. Tamanta ඡන්දෙ දීපු ගුරුවරයාට ගෑව්වා. Facebook එකේ රජයේ සේවකයෝ යම්කිසි දෙයක් කිව්වොත් එයාට විරුද්ධව දඩුවම් කරනවා මාර රටක් අම්මා සාමාන්‍ය පිස්සු වදිනවම මිනිස්සු තනියෙන් hina වෙනවා. එහෙම චරිත අද ලංකාවේ අපි දැකලා තියෙනවා. වසංගතයක් නැති රටේ ඔබතුමනාසර 2015 ඉඳලා 19 වෙනකන් ආණ්ඩු කරපු කාලේ මේ රටේ ගෑස් පෝලිං වල තෙල් පෝලිං වල මිනිස්සු හිටියා. දැන් කතා කරනවා මේ අයවැය පොතේ ඩිජිටල් නැහැ කියලා. මේ රෙද්දිය ඇඳගෙනද කතා කරන්නේ? පහුගිය අවුරුදු පහේ ඔය තරම් බදුල්ලට වැඩ කරා නම් මොන බම්බුවටද ජාතික ලයිස්තුවෙන් ආවේ? ලබන සැර වෙනකොට ලයිස්තුවක් දාලා ගෙදර යවන වැඩසටහන ඉන්නවා කියන එක මතක තියාගෙන කඩේ යන්න කියන එක මතක් කරනවා. මේ පාර්ලිමේන්තුවේ දාන සද්ද එළියට ගිහිල්ලා කෑ ගන්න බෑ. මිනිස්සු දැන් ගස් ගැට ගහන්න පටන් අරගෙන දැන් ඔයාලා කියනවා 2015 ඔයාලා මහා වික්‍රමයක් කරයි කියලා. එහෙනම් කියන්නකො මහත්තයෝ පරිසභාවට විසුරු අයලා අවුරුද්දා දීර්ඝ කරන්නේ නැතුම් බලන්නකො ඔයාලා හොඳයිද කියයිද කියලා. එන්නේ නැහැ. රටට කෙසේ විසත් තමුන්නාසලාගේ පසුපෙළට තමුන්නාසලාගේ මුදල් ලැබිති දීලා තියෙන ගේම් එක පිළිබඳව හිතන්නකො. දැන් අවුරුදු 10ක් යන්න ඕනේ මාලිමේන්තුවේ ඉස්සමකට ලැබෙන්න. හරි කමන්න. ඒක හොඳයි කියමුකෝ. තප්පුලා වතොත් තොත් 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 ගාලා. පසුපෙළේ තප්පලු මොකටියර නැහැ. කොහොමද ටිකිවි මොලේ? මං දැක්කා කවුද එකේ කියනෝ മന്ത്രിවරේ පිලිපිත්තා දීලා දිනවල පිලිපිත්තා දීලා හරියන්නේ නැහැ මාල්ටි ගල්ලන් කාමන් කියලා මාල්ටි ගොම් කලින් අල්ලන් කාලන මේ කතා අහගෙන ඉන්න අමාරු වෙනකොට ෆයිල් මිටිය උස්සන් එන්න ගේට්ටුව ගාවට යන උදවිය මේ කතාව නවත්තන්න කටයුතු කරනවා මේ ආර්ථිකය දැන් තියෙන්නේ හරියට පිළිකා ලෙඩෙක් වගේ ගෙදර තියාගෙන දෙනවා අබ්බෙහෙත් ගන්න ඕනි තැනින් මේකට විසඳුම ගන්නෙ නැහැ මේ රට කඩාගෙන වැටෙන්න දෙන තැනට යන අයවැයක් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ ඔබතුමා කොහොමද මෙහෙම ෆයිල් උස්සන් එහාට පැන්නේ එහෙම ෆයිල් උස්සන් මෙහාට පයින්නේ කොහොමද කියලා මහා බැංකුවට නායකයෝ බෑලා හොරා කාලා තමන්ගේ කෝල බාල මන්ත්‍රීවරු ටික දාලා ෆුට්නෝට් ලියලා හොරකම යටපත් කරන්න හදපොය තමයි හොඟක් මෙතන ඉන්නේ හොඟක් අය පෙරදුනා දැන් ඉන්නේ හරියට නිකන් නිදිපෙට්ටක් ගහලා නිින්දෙන් ඇහැරුණා වගේ ඉන්නේ එහෙනම් තමුන්නාස්සලා හිතනවා නම් මේ ආණ්ඩුව පෙරලන්න පුළුවන් කියලා ඉක්මනින් තමුන්නාස්සලා වැරදිලා කොවිඩ් එක තිබුණ නැත්තම් අපි බලාත්සව මැතිවරණ තියලා ඉවරයි ඒ වුණා නම් තමුන්නාස්සලා අන්ත පරාදයක් ලබනවා මැතිවරණ තියන්න පුළුවන් සුදුසුම ඉක්මන්ව දවසෙන් මැතිවරණ තියමු එදාට තමුන්නාස්සලාට ඒ රටේ ජනතාවගේ දඬුවම ලැබෙයි ගාලුපුරවරේ පොඩි කොළු පොඩ්ඩක් කතා කරන්න වහුණා ඒ කොළු පොඩ්ඩා කියනවා ඩීල් දේශපාලනය ගැන ගරු කතානායකතුමනි ඒ කොළු පොඩ්ඩා ඒ පත්‍රය යන්න සල්ලි ගත්තා ඊට පස්සේ ආපහු මේ පත්‍රය යන්න සල්ලි ගත්ත කොල්ලෙක් ඔය කතාව ඕලාවෙන් ගමන පයින් මේ බෝංචි කරල් දෙකට රුපියල් 6.50ක් කළා තියෙනවා මේ රුපියල් 27ක කැරක්කලයක් මේ තියෙන්නේ පාළු මිරිස් කරලට වෙලා තියෙනවා රුපියල් 17ක් වම්බඩු කරලට වෙලා තියෙනවා රුපියල් 22ක් අද කණ්ඩන මෙල්ලව කණ්ඩ වෙලා තියෙන්නේ හැබැයි කතාවට කියන්නේ බිලිපිත්තක් දෙනවා බිලිපිත්තක් දෙනවා බිලිපිත්තක් දෙනවා මොන බිලිපිදිද අපි අභියෝග කරනවා පුළුවන් නම් 2022 ඡන්දයක් කියලා වෙනන්න අපි සමග ජන බලවේගයේ ඉන්න හැටි කරන හැටි වෙනන්න කියලා ඕනම ඡන්දයක් වර්ෂාව නිමවීමෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි වගා සංග්‍රාමයක් දියත් කර ඉදිරි මාස තුන දෙක තුන තුල එළවලු පල්ලතුරු බිත්තර කුකුල් මස් ආලු කරවල ආදී වෙළඳ පොලේ සුලභ කිරීමට ප්‍රමුඛත්වයක් දෙනු ඇත කියලා අපි බලාපොරොත්තු වෙනවා COVID-19 වසංගත හේතුවෙන් බලපෑමට ලක් වූන් සියලු දෙනාටම සාහන සැලසීමට අපි මැලි වෙන්නේ නැහැ කියන එක මේ අවස්ථාවේ සඳහන් කරනවා ගේ ගමවන මැදමුල්ල 399 ටත් මිලියන 3යි දුන්නේ හැම කෙනෙක්ගේම සෑම ග්‍රාම සේවකසන් සියල්ලටම එක විදියට දීලා තියෙන්නේ දුන්කර වංචාවේ මුදල් ආච්ඡන්ත කරා වගේ අව යෝජනා තියෙනවා නම් මෙතනින් සඳහන් වුණා ඒවා නීතියානුකූල ඔප්පුනොත් මම පසුබට වෙන්නේ නැහැ ඒවා පවර ගන්න අපි මේ සියලු දෙනා එකතු වෙලා මේ රට ගොඩනගමු හෙට සිට බත් පාර්සලයක සහ ප්ලේන්ටියක මිල වැඩි කිරීමට ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව බත් පාර්සලයක් රුපියල් 20කින් ඉහළ යන අතර ප්ලේන්ටියක මිල රුපියල් 5කින් ඉහළ යනු ඇති. හෝටලයක ප්‍රධාන ආහාරය බවට මේවට පත් වෙලා තිබෙන්නේ ෆ්‍රයිඩ් රයිස්. මේ ෆ්‍රයිඩ් රයිස් භාවිතය සඳහා වැඩිපුරම අවශ්‍ය වෙන්නේ කැරට් සහ ලීස්, ඒ වගේම ලූණු කොළ නැත්නම් ලූණු මල්. ඉතින් මේවා බෙරද පොළතුල ඉතාමත්ම මිල ඉහළයි. ඒ තත්ත්වය තුළ අපිට රුපියල් 150ට 180ට 200 ගණන් වලට දෙන ෆ්‍රයිඩ් රයිස් එකට එළවලු දෙන්න වෙන්නේ අන්වීක්ෂයෙන් බලලා. ඒ නිසා ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 20කින් වැඩි කිරීමට තීරණය කරනවා.
එළවලු තුනක් පලා වර්ගයක් එක ඒ වගේ මාළු කෑම එකක් අපි විරදපොලේ වර්තමානයේ තිබෙන රුපියල් 150ත් 180ත් අතර මේ කෑම එක මිල රුපියල් අපි 20ක මිලක් වැඩි කරනවා කුකුල් මස් කෑම එක මිල රුපියල් 230යි 220යි දින්නේ කුකුල් මස් කෑම කිලෝක රුපියල් 250 බවට පත් වෙනවා ඒ වගේම ප්ලේන් ටිය රුපියල් 25යි ඒක රුපියල් 30 දක්වා වැඩි කිරීමක් ලක් වෙනවා දිවයිනේ සියලු පාසල්වල 6 සිට 9 දක්වා වූ ශ්‍රේණි අධ්‍යන කටයුතු සඳහා අද විවෘත වුණා ඒ සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ අද දින සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීම ප්‍රශස්ත මට්ටමක පැවති බවයි වාර්තා වන්නේ කොවිඩ් වසංගතයේ හමුවේ වසා දමා තිබූ පාසල්වල 6 සිට 9 දක්වා වූ ශ්‍රේණි අධ්‍යන කටයුතු සඳහා අද ආරම්භ වුණා ඒ සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ගොඩක් සතුටුයි ගෙදර ඉඳලා ඉඳලම එන්නේ ඉතින් ගොඩක් සතුටු යාළුවෝත් හම්බෙනවනේ පියර කියන සෞඛ්‍ය ආරක්ෂක ඒකම මේ දඟමනේ කළා ඉස්කෝලේ යාපහු මුකුත් වහන්න දෙන්නේ නැතුව පරිස්සමට ඉන්න බල හොයිත් ළම දකින්නේ තුඟ කාලකින්නේ ගොඩක් කාලකින්නේ ගොඩක් වැඩක් තියෙනවා සිලබස් එක කරන්න තියෙන ඉතින් සතුටුයි අපිට ගොඩක් සතුටුයි ළමයි දකින්න ලැබිච්චේ ගොඩක් සතුටුයි ගොඩක් කාලකින්නේ අව සිලබස් එහෙම ගොඩක් තියෙනවනේ සම්මුණේ වෙයි විතර ගන්න ඕනේ ගෙදරදී පාඩම් කළා සෙල්ලම් කළා ඉස්කෝලේ වැඩත් කරා ඔන්ලයින් ක්ලාස් වලටත් හිටියා ඉස්කෝලේ යන ගොඩක් සතුටින් හිටියේ එන්න ලැබුණ එක ගොඩක් සතුටුයි අපි ගොඩක් ආසාවෙන් තමයි ඉස්කෝලේ ආවේ අද දිනේදී සිසුන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ පැමිණීම ප්‍රශස්ත මට්ටමක පැවති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර පාසල් ආරම්භ වීමත් සමග නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම පිළිබඳව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. විශේෂයෙන්ම දරුවන් පාසලට පැමිණෙන විට සහ පාසලෙන් නැවත නිවස කරා පැමිණ සියලු අවස්ථාවලදී මේ නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම, ඔව් ඒ සඳහා ඔවුන් යොමු කිරීම සහ ඒ සම්බන්ධ නිවැරදි අධීක්ෂණයක් සිදු කිරීම ඉතාම වැදගත්. මෙහිදී පෙරපාසල් සම්බන්ධයෙන් උනත් මේ සියලු දේවල් අදාළයි අපි දන්නවා ඒ සම්බන්ධව තිබෙන ජාත්‍යන්තර නිර්දේශ අනුව වයස අවුරුදු දෙකට වඩා වැඩි සියලු දරුවන්ට ඉතාම ආරක්ෂාකාරීව මුව ආවරණයක් පැහැදිලිව පැළඳවීමේ හැකියාව තිබෙනවා නමුත් අපි සමහර අවස්ථාවල දක්නට ලැබෙනවා දැනට දරුවන් පෙරපාසලට පැමිණෙන අවස්ථාවේදී මේ මුඛ ආවරණය පැළඳ සිටියත් පාසල තුලදී නැවත මුඛ ආවරණ ඉවත් කර සාමාන්‍ය පරිදි කටයුතු කිරීමට ගුරුවරුන් සහ ඒ අදාළ බලධාරීන් කටයුතු කරන අවස්ථා දක්නට ලැබෙනවා මේ තත්ත්වය ඉතා භයානක තත්ත්වයක් නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමේ සිදු වුණොතින් නැවත මේ රෝගය පාසල් තුලින් පැතිරීම සහ විශේෂයෙන්ම පාසල් වසා දැමීමට සිදුවීමේ අවාසනාවන්ත තත්ත්වය මග හරවා ගැනීමට අපි සියලු දෙනාටම හැකියාව ලැබෙනවා මූලාශ්‍ර හඳුනා ගැනීමට අපහසු කොවිඩ් රෝගීන් ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා රාගම දියගල ළමා නගරයේ සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණ 100ක් අතරින් 64 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී තිබෙනවා රක්වාන පොලිස් ස්ථානයේ නිලධාරීන් 28 දෙනෙකුටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ දැන් කොවිඩ් සම්පූර්ණ වාර්තාව රාගම දියගල ළමා නගරයේ සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණ 100ක් අතරින් 64 දෙනෙකු කොවිඩ් රෝගීන් ලෙස තහවුරු වී තිබෙනවා. පසුගිය 17 වනදා එහි පළමු රෝගියා වාර්තා වූ අතර සෙසු රෝගීන් ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් බවයි සෞඛ්‍යාංශ ප්‍රකාශ කළේ. ඒ අනුව ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. රක්වාන පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් 28 දෙනෙකුද කොවිඩ් රෝගීන් බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍යාංශ ප්‍රකාශ කළේ. කළුතර දිස්ත්‍රික්කයේද කොවිඩ් අවදානම ඉහළ ගොස් තිබෙනවා. ගත වූ දින 3 තුල පමණක් ආසාදිතයින් 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ බව සෞඛ්‍යාංශ තහවුරු කළා.
මූලාශ්‍ර සොයා ගැනීමට අපහසු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. ප්‍රතිශතයක් හැටියට ගත්තහම මූලාශ්‍රය හොයා ගැනීමට අපහසු රෝගීන්ගේ සංඛ්‍යාව යම් ආකාරයකට වැඩිවීමක් අපිට පැහැදිලිව පේනවා. නමුත් ඒ ප්‍රතිශතය අපේ ක්‍රියාමාර්ග ගෙනීමට, ඒ කියන්නේ අපේ තියෙන පාලන ක්‍රියාමාර්ග වෙනස් කිරීමට තරම් ලොකු ප්‍රතිශතයක් හැටියට අපි දකින්නේ නැහැ. තවදුරටත් අපිට ඉදිරියටත් මේ පොකුරක් හැටියට සලකමින් කරන ක්‍රියාමාර්ගයේ ඉදිරියට කරගෙන යන්න පුළුවන්. මේ දවසකට රෝගීන් 700ක් වාර්තා වීම වුණත් අපි සලකන්නේ බරපතල තත්ත්වයක්. අන්න ඒ නිසා සියලු දෙනාම වගකීමෙන් කටයුතු කිරීමත් මේ සංඛ්‍යාවලට සටන් කිරීමෙන් හෝ ඒ ආකාරයි වාද විවාද කිරීමට වඩා වැදගත් වන්නේ සියලු දෙනා වගකීමෙන් කටයුතු කරමින් තවදුරටත් මේ රෝගීන් වැඩිවීමට තියෙන ඉඩකඩ අවම කරමින් හැසිරීමයි. මේ අතර මංගල උත්සව තහනම් නොකරන ලෙසත් සීමාවන්ට යටත්ව පැවැත්වීමට අවස්ථාව දෙන ලෙසත් මංගල උත්සව සංවිධායකින් රජෙන් ඉල්ලා සිටිනවා. එලි මහන් භූමියක සීමාවක් ධාරිතාවය කරන්න පුළුවන් කියලා අවස්ථාව තියෙනවා. සෞඛ්‍ය නීති රීති උල්ලංඝනය වෙන තැන් බලලා නීතිමය පියවර ගන්න කියන එකත් මංගල උත්සව නවත්තන්න එපා කියන එකත් කියන්නේ මේ මංගල උත්සව නවත්තන එක නෙවෙයි මේක කරන්නට ඕනේ. මොකද ඉස්සරහට තියෙන්නේ උත්සව සමයක් තියෙන්නේ. එතකොට ඒ උත්සව සමයකට එනකොට මේ කොහොමද මේකට කොච්චර ප්‍රමාණයක් දාන්න පුළුවන් ඒ ඔක්කොම කර මේක කොවිඩ් කමිටුව ගන්න ඕන තේරෙනකට අපි කැමැති. කඩ කඩ නීති අප ඉදිරියේලි පිටම බලවත් අයගේ උත්සව ඇත රට වටම බෝ වෙන්නේ ලු කොවිඩ් කිසි ලෙස කටම මංගල උත්සවේ පලි හැම දෙයකටම. කොවිඩ් වෛරසයේ මර්ධනය සඳහා වූ ෆයිසර් එන්නතේ තවත් මාත්‍රා තුකයක් අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා. කොවිඩ් පාලන නීතිවලට එරෙහිව යුරෝපයේ පුරා ප්‍රචණ්ඩකාරී විරෝධතා ආරම්භ වී තිබෙනවා. මේ අතර ප්‍රංශයේ කොවිඩ් ව්‍යාප්තියේ පසුවන අප්‍රැල්ලක් අභියසයට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. යුරෝපයේ කොවිඩ් විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව දස දහස් සංඛ්‍යාත ජනතාවක් බෙල්ජියම් අගනුවර විරෝධතා ආරම්භ කර තිබෙනවා. එන්නත් ලබා නොගත් පුද්ගලින්ට ආපන ශාලා ප්‍රසංග වැනි ක්‍රියාකාරකම් තහනම් කිරීම විරෝධතාවලට මූලික හේතුවයි. මීට අමතරව ඕස්ට්‍රේලියාව, ක්‍රේෂියාව සහ ඉතාලිය යන රටවල් එන්නත්වලට එරෙහි විරෝධතා පවත්වමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ යුරෝපයේ වෛරස ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය පිළිබඳ කනස්සල්ලට පත්වන බවයි. ප්‍රංශය කොවිඩ් ව්‍යාප්තියේ පසුවන රැල්ල අභියසට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පසුගිය සති තුනට සාපේක්ෂව තුන් ගුණයකින් ආසාදිතින්ගේ ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. සෞඛ්‍ය බලධාරීන්ට අනුව එය 81% වැඩිවීමක්. මේ අතර පසුවන රැල්ල තරංගයක වේගයෙන් ආරම්භ වන බවයි එරට රාජ්‍ය ප්‍රකාශක ගැබ්‍රියෙල් ඇඩල් මාධ්‍ය වෙත පවසා ඇත්තේ. එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය විසින් ෆයිසර් දෙවන මාත්‍රාව ලබාගත් සියලුම වැඩිහිටියන්ට බූස්ටර් එන්නත නිර්දේශ කර තිබෙනවා. ප්‍රාථමික මාත්‍රාවෙන් මාස දෙකකට පසු ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ලබාගත් පුද්ගලයින්ට මීට පෙර බූස්ටර් එන්නත අනුමත කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. දෙසැම්බර් මස පළමුවනදා සිට පූර්ණ එන්නත්කරණයට ලක් වූ වීසා බලපත්‍රලාභීන්ට ඕස්ට්‍රියාවට පැමිණීමට අවසර ලබා දී තිබෙනවා. ජාත්‍යන්තර සංචාර නැවත ආරම්භ කිරීම සහ රටේ ආර්ථිකය නගා සිටුවීමේ අරමුණින් දැනට පවත්නා කොවිඩ් සීමාවන් ලිහිල් කිරීමට පියවරගත් බවයි අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කළේ. පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහතා රෝහිණී කවිරත්න මහත්මිය ඉලක්ක කර ගනිමින් සිදු කළ ප්‍රකාශය මේ වන විට දැඩි ආන්දෝලනයක් නිර්මාණය කර තිබෙනවා. පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් එම ප්‍රකාශයට පළ කරන්නේ දැඩි විරෝධයක්. රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියද මේ සම්බන්ධයෙන් දන්වා කතානායකවරයාට ලිපියක් යොමු කර තිබෙනවා. රට හදන තැන, රටේ නීති හදන තැන, ඒ කියන්නේ උත්තරීතර
පාර්ලිමේන්තුව. මේවන විට රටේම ජනතාව අතර පාර්ලිමේන්තුව අප්‍රසාදයට ලක්වන ස්ථානයක් බවට පත් වෙලා. මැති ඇමතිවරුන්ගේ හැසිරීම ගුටිබැට හුවමාරු භාවිත කරන වචන සමහර වාද විවාද නිසා පාර්ලිමේන්තුව ගැන නම් දැන් ජනතාව තුල තියෙන්නේ එතරම් සුබවාදී ආකල්පයක් නෙවෙයි. එවන් පසුබිමක ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහතා පසුගියදා පැවති පාර්ලිමේන්තු සභාවාරයක් අතරතුරදී සිදු කළ ප්‍රකාශයක් පිළිබඳව බොහෝ දිනාගේ අවධානය මේවන විට යොමු වී තිබෙනවා. ඊයේ රෝහිණී කවිරත්න වම්බොටු ගත්තද? ගහල ගත්තද? පලා ගත්තද? සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය ඉලක්ක කරගෙන සිදු කළ මෙම ප්‍රකාශයට පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් එල්ලවන්නේ දැඩි විරෝධයක්. අද පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදීද මේ පිළිබඳව වාද විවාද ඇති වුණා. පරිසරය කියන්නේ ඒ ආශ්‍රය කරන පිරිස නිසා ඇතිවන පෞරුෂය. ආශ්‍රය කරන පිරිස තුල මම හිතනවා එතුමාට නොමග යන තත්ත්වයක් ඇති කරලා දීලා තියෙනවා. මෙම කතාව සිදු කරන මොහොතේ මට මතක් වෙන්නේ අර පරිසරය නිසා ගිරා පෝතකයෝ දෙන්නා සත්‍තිකුම්භ ජාතකයේ එකම ජානවලින් ඇතිවෙච්ච ගිරා පෝෂක පෝතකයෝ දෙන්නා හොර මුලක් ගාව හැදිච්ච ගිරා පෝතකයයි තාපසයන් ළඟ හැදිච්ච ගිරා පෝතකයගේ කතාව අද සමාජයේ මේක දිහා දැක්කහම තේරුම් ගන්නවා ඇති කියලා මම හිතනවා. ගරු කතානායකතුමනි, රෝහිණී විජේරත්න මහත්මියගේ කතාවේ සඳහන් පරිදි මම ඔබතුමාට පක්ෂ मंत्री මට එහෙම කතාවක් ඇහුවේ නැහැ කියලා මේ මූලාසනේ ඉන්න මන්ත්‍රීතුමා කිව්වා. එතුමා අඩුබල දුන්නා. හරි, අපි ඒගෙන සල් බලන්න. බබ කියන්නේ එතුමා මූලාසනේ ඉන්න සුදුසු නැහැ. හරි, බොහොම ස්තුතියි. චක්‍රායිව කටයුතු කරපු නිසා. මේ ගැන සල් බලන්න කරු මන්ත්‍රීතුමා. මේ උතර මේ සම්බන්ධයෙන් සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියද කතානායකවරයාට ලිපියක් යොමු කර තිබෙනවා. එම ලිපිය මගින් සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ඉල්ලා ඇත්තේ මන්ත්‍රීවරයන්ට පාර්ලිමේන්තුවේදී සිදුවන වාචික හිංසන වැළැක්වීමට පියවර ගන්නා ලෙසයි. කතානායකවරයාගේ විශේෂ අවධානයට ලක් කරමින් රාජ්‍ය අමාත්‍යවරිය පවසා ඇත්තේ වාචික අපයෝජන තර්ජනය කිරීම, අපහාස කිරීම, විවේචනය කිරීම උත්තරීතර පාර්ලිමේන්තුව තුළ සිදුවීම කනගාටුදායක තත්ත්වයක් බවයි. මේ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේද මෙලෙස අදහස් පළ වුණා. කාන්තාවන්ට අපහාස කළාද නැද්ද කියලා තීරණය කරන්න ඕනේ පිරිමි නෙමෙයි ගැහැණු තීරණය කරන්න ඕනේ මේ පිරිමි මන්ත්‍රීවරු. ඒ අය අතරේ මේ වාද විවාදයක් කියන්නේ අපහාස කළාද නැද්ද කියලා. කතානායකතුමා විතරක් නෙමෙයි කාන්තාවන් තීරණය කරන්න ඕනේ. 125ක් අපි කාන්තාවන් පාර්ලිමේන්තුවටත් ගේන්න ඕනේ. නැත්නම් මේක වෙනස් කරන්න බෑ. තිසකුට්ටි ආරච්චි මන්ත්‍රීතුමා විසින් කාන්තාවන් ඉලක්ක කරගෙන ඉතාමත් නිඳිත විදිය ප්‍රකාශයක් සිද්ධ කරා. මේ ප්‍රහාරය එල්ල කරේ රෝහිණී කවරත්න මන්ත්‍රීතුමියටවත් විපක්ෂ නායකතුමාගේ බිරින්දෑවටවත් කියලා අපි තුලුගොඩ තැකලා පැත්තකට දාන්න පුළුවන් කතාවක් නෙවෙයි මෙතුමා මේ කරේ. මේ පොදු ජන පෙරමුණේ ඉහළ සිට පහළ දක්වා සියලුම පුරුෂයන් කාන්තාවන් දිහා බලන විදිය, ඔවුන් ගැන හිතන විදියයි මේ ඔහුගේ කතාවෙන් ප්‍රකාශ වුණේ. අපි කාන්තාවන් විදියට මේ ප්‍රකාශය හෙලා දකිනවා. මේ සඳහා යම් කිසි ප්‍රකාශයක් ජනාධිපති, අගමැති, කතානායක නිකුත් කළ යුතුමයි කියලා අපි කියා සිටිනවා. තිස්ස කුට්ටියාරච්චිට බල කරලා සිටිය යුතුයි කියලාත් අපි කියා සිටිනවා. මේ රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමියගෙන් සහ සමස්ත කාන්තාවන් සියලු දෙනාගෙන්ම සමාව ගන්න කියලා. දැන් මේ උත්තරීතර පාල්මෙන්දුර තෝරාපත් කරලා එවලා තියෙන නිකන් නිකන් ගස් මැට්ටු නෙමෙයි, පිස්සු නෙමෙයි. හැබැයි ආණ්ඩුවේ මේ තුට්ටු දෙකේ මන්ත්‍රීවරේ දැන් කාන්තාවකට කතා කළ යුතු නැති විදිහට, තාම අසෝබන අසික්කිත ජරා විදිහට පරිභව කරලා අපහාස කරලා අපි අහනවා මොකද්ද ලබා ගන්න හදන්නේ කියලා ආණ්ඩුවේ. බල්ලෝ බැඳලා දාන්න කියලා බැඳලා දා ගන්න කියලා අපි කියනවා රාජපක්ෂ මහතුන්ගේ ආණ්ඩුව. නැත්නම් රටේ ජනතාව ගස් බඳින දවස වැඩි ආතක නැහැ. අග්‍රාමාත්‍යවරයා හා අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිර්දේශයන් මත සිනමාව කර්මාන්තයක් බවට පත් කිරීමට අදාළ යෝජනාවට පසුගියදා කැබිනට් අනුමැතිය හිමි වුණා. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා සිනමා ශාස්ත්‍රීය සංගම් 7ක නියෝජිතයින් අද කොළඹදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
කර්මාන්තයක් ලෙස සිනමාව පිළිගැනීම තුල ඇතිවන වැදගත්කම පිළිබඳව වාර්තාවක් කර්මාන්ත අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කළා. විමල විරංස මැතිතුමාගේ අනුමැතිය, අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අනුමැතිය ආවා. ඒ දෙකපලගේම සහයෝගය සහ අනුමැතිය ලැබුණායින් පස්සේ තමයි කැබිනට් පත්‍රිකාව කැබිනට් එකට ඉදිරිපත් කරලා සිනමාව කර්මාන්තයක් බවට පත් කරන අවස්ථාව එළඹුණේ. සමහර වර්ෂවල අවුරුද්දට සිනමා කෘති 40කට ආසන්න ප්‍රමාණයක් බිහි වෙච්ච රටක්. දැන් පසු කාලීනව මම හිතන්නේ සිනමා කෘති 7ක් 8ක් බිහි වෙච්ච මට්ටමට අපි පල්ලෙහාට වැටුණා. මෙතනින් පස්සේ කර්මාන්තයක් බවට පත් වෙන මේ සිනමා කර්මාන්තයට වෘත්තීයමේ වපසරියක් තියෙන ලෝක මට්ටමේ චිත්‍රපටයක් කරන්න පුළුවන් අද කැමරකක් ලෙන්ස් ඇසේ උපකරණ ගන්න කෝටි 3ක්වත් ඕන. ටැක්ස් එකක් ගෙවන්න ඕනේ කැත්ත. ඒක වෙනස් කරන්න පුළුවන් මේක ලාභ ලබන මට්ටමකට එහෙම ආවම මේ නාමික වෘත්තිකයින් විදිහට වැඩ කරපු යුගය අවසන් වෙලා අපිට පිළිගැනීමක් ඇති වෘත්තිකයින් විදිහට වැඩ කරන්නට පුළුවන් අවස්ථාවක් උදා වීම හරිම සතුටයි කියන්න මේ අපිට බැංකුවකට ගියත් පිළිගැනීමක් තිබුණ නැහැ ඇත්තටම. හැමදාම බැංකුව ඇතුලේ මම අසරණ වුණා. මම වගේම මේ සීළු දෙනා අසරණ වුණා. මම හිතුවා මෙතනින් එහාට අපිට බොහොම ගෞරවයෙන් කියන්න පුළුවන් පාර්ලිමේන්තුවේ පිළිගත් වෘත්තියක් අපි කරන්නේ. වාර්ෂික බැංකු වාර්තාවේ සිනමාව සම්බන්ධයෙන් වචනයක්වත් නැහැ. හේතුව තමයි සිනමාන කර්මවන්තයක් නොවිච්ච කාරණේ. එතකොට 2020 එකේ බජට් එකේ සිනමාව ගැන නැහැ. කලින් බජට් එකේ සිනමාව ගැන නැහැ. එතකොට අනිවාර්යෙන් 2022 බජට් එකේවත් සිනමාව ගැන කිසියම් විදිහක පංගුවක් මම හිතන්නේ රජයට ඇතිකරන්න වෙයි මේ කර්මවන්තය සකස් කිරීම හරහා. පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයට එරෙහිව ගුණකර තිබෙන නඩුවේ චෝදනා අද නීතිපතිවරයා කොළඹ මහදිකරණයේ හමුවේ කියවා දෙනු ලැබුවා. එෙහිදී ඔවුන් දෙදෙනාම ප්‍රකාශය කර ඇත්තේ තමන් සියලු චෝදනාවලට නිවැරදිකරුවන් බවයි. මෙම නඩුව අද නාමල් බලල්ලේ ආදිත්‍ය පටවැඳිගේ සහ මොහොමඩ් එරිෂඩින් යන කොළඹ මහාධිකරණ විනිසුරුවන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අධිචෝදනා වෙත්තිකරුවන්ට කියවා දෙනු ලැබුවා. එම චෝදනාවලට තමා නිවැරදිකරු බවයි එහිදී පූජිත් ජයසුන්දර මහතා අධිකරණයේ හමුවේ සඳහන් කළේ. එන් අනතුරුව නඩුවේ ආරම්භක දේශනයේ සිදු කළ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් 2019 වසරේ අප්‍රේල් මාස 21 වන දින පාස්කු ඉරුදින සහරන් හෂිම්ගේ නායකත්වයෙන් යුත් ජාතික තෞහිද් ජමාත් නැමැති අන්තවාදී සංවිධානයේ විසින් දිවයිනේ ස්ථාන 8 කදී එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලින් මියගිය සහ තුවාල ලැබුවන් පදනම් කරගෙන නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇතැයි කියා සිටියා. විත්තිකරුට එරෙහි චෝදනා උපකිරීම සඳහා 2019 වසරේ අප්‍රේල් මාස 7 වනදා සිට 21 වනදා දක්වා කාල සීමාව තුල හටගත් සිදුවීම් ප්‍රමාණිකූලව සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර ඇති බවත් මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණයට දන්වා සිටියා. ඒ අනුව විත්තිකරුට එරෙහිව චෝදනා 855ක් සහ සාක්ෂිකරුවන් 1215 දෙනෙක් ඉදිරිපත් කර තිබෙන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා වැඩිදුරටත් සඳහන් කළා. එන අනතුරුව වැඩිදුර විභාගය හෙට දින දක්වා කල් දැමුණා. මේ අතර මෙම නඩුවට අදාළව අද පස්වරුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙනී සිටියා. මෙහිදී අධිකරණයේ විසින් විත්තිකර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට අදාළ චෝදනා කියවා දීමට සූදානම් වූ අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච්ච මොහන් වීරකොන් මහතා මූලික විරෝධතා මතු කරමින් සිය සේවාදායකයාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති චෝදනා පවත්වාගෙන යා නොහැකි බව අවධාරණය කළා. එම මූලික විරෝධතාවලට ප්‍රතිචාරය දැක්වූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් විත්තිකරු සිය රාජකාරියේ චේතනාන්විතව පැහැර හැර තිබෙන බවට සාක්ෂි අනාවරණය වී ඇතැයි ප්‍රකාශ කළා. දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තියේ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරමින් නඩුවට අදාළ චෝදනා විවෘත අධිකරණයේදී විත්තිකරුට කියවා දුන්නා. එම චෝදනාවලට තමන් නිවැරදිකරු බවයි විත්තිකර හේමසිරි ප්‍රනාන්දු මහතා මෙහිදී ප්‍රකාශ කළේ. සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් අද තෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. එහිදී පැය 5ක ප්‍රකාශයක් ලබා දුන් සිරිල් ගාමිණී පියතුමන් පසුරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියා. අද තෙවන දිනටත් සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබුණා. එම පැමිණිල්ලට අදාළව ප්‍රකාශය ලබා ගැනීමටයි මෙලෙස සිරිල් ගාමිණී පියතුමන් හට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල ලෙසට දැනුම් දී තිබුණේ. ඒ අනුව මීට පෙර අවස්ථා දෙකකදී තොරතුරු ලබා දීම සඳහා සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. එෙහිදී පළමු දිනේදී පැය 7ක කාලයක් ප්‍රකාශ සටහන් කරගත් අතර දෙවන දිනේදී සිරිල් ගාමිණී පියතුමන්ගෙන් පැය 8ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා. මේ අතර අද පෙරවරුවේ මෙම අවස්ථාව ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ට පොලිසියෙන් බාධා කිරීම සිදුවීමත් සමග එම ස්ථානයේ තර්මක උණුසුම් තත්ත්වයක් හටගත්තා. මේ අතර අද දිනේද පැය 5ක පමණ ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව අද පස්වරු කාලයේදී සිරිල් ගාමිණී පියතුමන් CIDN පිටතට පැමිණියා. අද අපි ඉවර කරා මේ CID එක ඉවර කරා ප්‍රශ්න කිරීම සහ මගේ පිළිතුරු ඉවර කරා අපි මෙතනදී සිදු කරන්නේ සිදු කළ යුතු දේ නෙමෙයි සිදු කළ යුතු වන්නේ මේ පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්නේ කවුද ඒක ඇත්තටම මොකද්ද උනේ ඒකට වග කියන්න ඕන ඇත්තටම කවුද කියන එක හොයාගන්න එක මම අවසානයේදී ප්‍රකාශ කරපු දේ තමයි අපි ජනාධිපතිතුමාට ලිපියක් කැරියා ඒ ලිපියේ සියලුම නිර්දේශ නවත මතක් කරලා දප්පුල් රිවේරා මහත්මයා කියපු අර කුමන්ත්‍රණ කතාව ගැන ඔහුව ගෙන්නලා විමර්ශනයක් කරන්න කියලා කියලා තියෙනවා. මෙන්න මේ විමර්ශනයනේ කරන්නට ඕනේ. අපිට නිතැතින්ම ප්‍රශ්නයක් මතුවෙනවා. මේ අවශ්‍ය වෙලා තියෙන පාස්කු ප්‍රහාරය ප්‍රහාරයේ ඇත්ත සාගන්න එකද එහෙම නැත්නම් ඒක වාහනයකද කියලා. පාස්කු ප්‍රහාරය හා සම්බන්ධතාවයක් ඒගොල්ලන්ට නැත්තම් එතකොට ඇයි ඒගොල්ලෝ මේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න බය වෙන්නේ. ඇයි මේව යට ගන්න උත්සාහ කරන්නේ? අන්න එතකොට සැකයක් මතුවෙනවා. අපිව පීඩාවට පත් කරන්න අපි ශක්තිමත් වෙනවා. මම සිරිල් ගාමිණී පියතුමන්ව CID එකට කැඳවන්නේ කුමන අවශ්‍යතාවයක් මතද කියන එක මට අවසාන වශයෙන් කරුණු පැහැදිලි කරන්න බෑ. ඒක CID එක කරන්න ඕන දෙයක්. පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ මම දන්න තරමින් නම් කාර්යක්ෂමව සිදු වෙනවා. ලංකාවේ අධිකරණ ක්‍රියාවලියට මේ වගේ ප්‍රශ්නයක් ගියාම ලෝකෙ ඔබ හොයලා බලන්න වෙනත් රටවල මේ විදිහේ ත්‍රස්තවාදී සිද්ධ ක්‍රියා සිදු වුණාට පස්සේ නීතිමය මගින් මේ අපරාධකරුවන්ට දඬුවම් දීමේ ක්‍රියාවලිය කොතරම් කලක් ගත වෙලාද සිදු වී තිබෙන්නේ කියලා අධ්‍යයනය කරා. පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාටම දඬුවම් කිරීම අපේ රජයේ අනිවාර්ය වගකීමක්. හැබැයි ඒක අපි කරන්නේ මේ කැබිනට් මණ්ඩල තීන්දුවකින් නෙවෙයි. එහෙම නැත්නම් අරණියගහ මන්දිරයේ හොරට රැස් වෙලාද නෙවෙයි. ඒක කරන්නේ අධිකරණය හරහා අධිකරණයට අදාළ කරුණු ඉදිරිපත්. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන්. ශ්‍රී ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක හා එයට සම්බන්ධව ජල තීරයන්වල ආරක්ෂාව පවත්වා ගැනීමට සන්නද්ධ හමුදාවල සියලුම සමාජිකයන් කැඳවමින් ජනාධිපතිවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එය අද දිනේ සිට ක්‍රියාත්මකයි. තලව කැලේ ආගරපතන සිට කොළඹ මැනින් වෙළඳපළ දක්වා එළවලු ප්‍රවාහනය කළ ලොරි රථයක් අනතුරට පත්ව තිබෙනවා. ඒ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ හැටන් කුඩාගම ප්‍රදේශයේදී ලොරි රථයේ ගමන්ගත් රියදුරා සහ සහායකයා ඇතුළු තවත් එක් අයෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අනතුරට පත් ලොරි රථයේ තිබූ එළවලු කිලෝ 5000ක ප්‍රමාණය වෙනත් ලොරි රථයකට මාරු කර වෙළඳපළ වෙත ප්‍රවාහනය කෙරුණා. වවුනියාව පාලමොටේ ප්‍රදේශයේ ගෙවත්තක බිම සකසමින් තිබූ ට්‍රැක්ටරයකින් ඇදවැටීමෙන් කුඩා දරුවකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ට්‍රැක්ටරයේ නගුලට හසු වී කැපුම් තුවාල ලැබූ දරුවා රෝහල් ගත කරන අවස්ථාවේදීම එසේ ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වන්නේ. දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේදී බන්ධනාගාර වෑන් රථයක් අනතුරකට ලක්ව තිබෙනවා. අනතුර සිදු ඇත්තේ වෑන් රථය හා වනාලියකු එකිනෙක ගැටීමෙන්. අනතුරින් බන්ධනාගාර නියාමකවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම වෑන් රථය මැගසින් බන්ධනාගාරයේ බලා දහවනේ වී ඇති බවයි වාර්තා වන්නේ. සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරකීමේ සංවිධානය ගෞරව සම්මාන උළෙලක් ඊයේ සංවිධානය කර තිබුණා. ඒ සිරිමාවෝ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී. එහිදී ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයේ වෙත රැගෙන ගිය යොවුන් පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පිනියක වන යොහානිද සිල්වා කලා කීර්ති අභිමානී සම්මානයෙන් පිදුම් ලැබුවා. එමෙන්ම සිය සේවාව රට වෙනුවෙන් කැප කළ විවිධ ශ්‍රේෂ්ඨ නියෝජනය කරන පිරිසක් මෙහිදී සම්මානයට පාත්‍ර වුණා.
කොදෙව් ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා ක්‍රමින් සිටි කොදෙව් කණ්ඩායම ලකුණු 6ක් දැවී ලකුණු 1 කඩලු 6ක් දැවී ලකුණු 105ක් රැස් කරගෙන සිටියා. ඒ ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් රැස් කළ ලකුණු 386ට පිළිතුරු වශයෙන්. ඒ අනුව කොදෙව් කණ්ඩායම තවත් කඩලු 4ක් අතටිව ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 283ක් පළමු ඉනිමේ පිටුපසින් සිටිනවා. එත් සමගින් සියත සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.